දේශපාලනයේ නිවත් වෙන්න ඕන අය, දේශපාලනයේ ඉන්න ඕන අය, හොඳ පාර්ලිමේන්තුවක් හදාගන්න එක මේ දවස්වල ලොකුවට සංවාදයට බඳුන් වෙන කාරණයක්නේ. ඉතින් හොඳ දේශපාලනික සංස්කෘතියක් නිර්මාණය වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මේකේ මුල් බැසගෙන හිටපු ඉතාමත්ම දැවැන්තයයි කියපු බොහෝ දේශපාලන ප්‍රතිරූපවලට මේ පාර පාර්ලිමේන්තු එන්න හම්බ වෙන්නේ නැහැ. ඔවුන් බොහෝ දෙනෙක් මේ වෙද්දි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙත් නැහැ. හැබැයි තවත් කොටසක් ඉන්නවා විරාමයකින් පස්සේ මේ පාර පාර්ලිමේන්තුවට බහින්න බලාගෙන ඉන්න. ඒ තමයි ඔය ගෑස් සිලින්ඩරේ ඇතුලේ ඉන්නවා රවි කරුණානායක කියලා චරිතයක්. ඔබ දන්නවනේ ඔහු ගැන. රවි කරුණානායක ඔන්න ගෑස් සිලින්ඩරෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉල්ලන්න නාම යෝජනා ලබා දෙන්න ගෑස් සිලින්ඩරේ සූදානම් කියලා අපිට අභ්‍යන්තර තොරතුරකින් තහවුරු කරලා තියෙනවා. ඉතින් ගෑස් සිලින්ඩරේ වටාත් ලක්ෂ 20කට එහාගේ ප්‍රමාණයක් එකතු වුණා. මොනවා වුණත් රනිල් වික්‍රමසිංහ ඒ මොහොතේ අරගලයෙන් පස්සේ තිබුච්චු තන රට ආර්ථික ඛේදවාචකයකට ගිහින් තිබුණාගෙන් පස්සේ බාරගෙන යම් සාවර තැනකට ගෙනෙන්න මැදිහත් වීමක් සිද්ධ කළා. ඒ මැදිහත් වීමට කරන කෘතගුණ සැලකීමක් විදිහට තමයි මේ රටේ ලක්ෂ 20කට එහාගේ මිනිස්සු ඔහුට ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ. ඉතින් හොඳ කඳවුරක් ගොඩනගාගෙන ලක්ෂ 2.50ක ඉඳලා ලක්ෂ 20කට එහා ඡන්ද ප්‍රමාණයක් ගේන්න, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ 2,50,000ට වැඩිලා හිටිය මුළු රටෙම ඒක උඩට ගේන්න යම් හැකියාවක් ලැබුණා. ඒ ලැබුණු හැකියාව පාවිච්චි කරලා තරුණු මුහුණු ටිකක්, අලුත් මුහුණු ටිකක් දාලා එක්සත් ජාතික පක්ෂයේ පණ ගහලා උඩට ගන්න හැදුවට ආපහු වතාවක් අර පරණ මුල් බැසගෙන හිටපු වයජාපයේ ඛේදවාචකය දක්වා තල්ලු කරගෙන ගියපු පිරිසම ආපහු වතාවක් ඔය ගෑස් සිලින්ඩරය ඇතුලේ රැඟිල්ල පටන් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලේ බොහොම පැහැදිලිවම ඉවත් කළ යුතුයි කියලා විවේචන තිබුණු පිරිස් ඉන්නවා. අන්නේ විවේචන තිබුණු පිරිසු පොදුජන පෙරමුණෙන් එළියට ඇවිල්ලා ගෑස් සිලින්ඩරෙන් ආපහු කලෙලි බහින අමුතුම ආකාරයේ පුනරුත්පත්තියකට දැන් ඔවුන් සූදානම් වෙමින් ඉන්නවා. ඒ නිසා මේ රටේ දේශපාලන ධාරාව දන්න හැමෝගෙම අපි ඉල්ලන්නේ නාම යෝජනා පත්‍රය ෆිල්ටර් කරගන්න පක්ෂ මහලේකම්වරුන්ට, පක්ෂ නායකින්ට බැරි වුණාට ඒ ෆිල්ටර් එක හදන්න ජනතාවට පුළුවන්. ඒ නිසා මේ චරිත පිළිබඳ තීරණේ ගත යුත්තේ මේ රටේ පොදු මහ ජනතාවයි. තවත් බොහෝ අය ඔය විදිහට ඉදිරිපත් වේවි. ඒ ඉදිරිපත් වෙන අය සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගැනීමේ වගකීම පැවරෙන්නේ ජනතාවටයි. අපි ඉල්ලනවා නාම යෝජනා පත්‍රය ඇතුළෙම මේක වෙනස් කරන්න පුළුවන් නම් මේක යහපත් කියලා. හැබැයි ඒක එහෙම කෙරෙන්නේ නැහැ. ඔවුන්ගේ බලය, ඔවුන්ගේ හයිය පාවිච්චි කරලා කොහොම හරි නාම යෝජනා පත්‍රය ඇතුළට ඔවුන්ගේ නම රිංගව ගන්නවා. ඊට පස්සේ ජනතාව ඉදිරියට එනකොට දැන් එහෙනම් කරන්න තියෙන්නේ ජනතාව විදිහට අපි හැමෝම එකතු වෙලා මේ වගේ චරිතවලට දිය යුතු පාඩම මතක හිටින්න දිය යුතුයි. ඔබගේ මතකයේ වෙනුවෙන්, ඔබගේ දැනුවත් කිරීම වෙනුවෙනුයි අර රේගුව වෙන්න පුළුවන් ඔය ඔය එක එක කතා තියෙනවනේ. ඊළඟට ඔය අපි දන්නවනේ ඇලෝසියස් ලගේ ගැන කතා වෙන්න පුළුවන් වගේ කතා ගොඩාක් තියෙනවා. මේ සියලු දේවල් ඔබ හොඳින් මතක් කරගෙන ඡන්ද පොළට යන්න කියන ඉල්ලීම තමයි අපි ඔබ සියලු දෙනාගෙන්ම කරන්නේ. ඒකට හේතුව තමයි මේ මොහොතේ දේශපාලනේ ෆිල්ටර් කරගන්න අපි බලාපොරොත්තු වුණත් ඒක පක්ෂ මහලේකම්වරුන්ගෙන් කරන්න. හැබැයි පක්ෂ මහලේකම්වරුන් ඒකට මැදිහත් වීමක් කරන බවක් පේන්නේ නැහැ. ඒ නිසා මේ මැදිහත් වීම අපි අපේක්ෂා කරනවා ජනතාව විදිහට ඔබ හරහා සිදු කරගන්න. ඒ නිසා රවි කරුණානායකත් ඔන්න ගෑස් සිලින්ඩරෙන් කොළඹට තරඟ වදින්න නියමිතයි. ඔබට පුළුවන් ඔහු පිළිබඳ තීරණය ගන්න. ලංකාවේ දේශපාලනය හරි තැනකට ගේන්න, හරි පාරකට ගේන්න, හරි මන්තීරුවකට ගේන්න නම් අනිවාර්යෙන්ම යම් ආකාරයක මැදිහත් වීමක් සිදු කළ යුතුව තිබෙනවා. ඒ මැදිහත් වීම කරන්න වෙන්නේ අපේ ජනතාවගේ පැත්තෙන්. මොකද මේ මැදිහත් වීමට කිසිසේත්ම දේශපාලකයෝ සූදානම් නැහැ. ප්‍රසන්න රණතුංගල ගම්පහෙන් ඉල්ලාවි ගෑස් සිලින්ඩරෙන්. එතකොට ඔබ මොකද්ද ගතියුතු තීරණය? පවිත්‍ර වන්‍යාරච්චිලත් ඔය ගෑස් සිලින්ඩරේ හරහා ඒවි. මොකද්ද ඔබ ගතියුතු තීරණය කියලා මොහොතකට කල්පනා කරලා බලන්න. ඒ කතා පිළිබඳ තහවුරුව අපි දිස්ත්‍රික්ක වශයෙන් තව ඉස්සරහට දෙන්නම්. දැනට තහවුරු වුණු ප්‍රවෘත්තිය තමයි කොළඹ දිස්ත්‍රික්කයෙන් රවි කරුණානායක, සාගල, ඔය දෙන්නම ඉල්ලනවා. සාගලට දෙනියාය දිනන්න පුළුවන් වුණාද කියලා මොහොතකට කල්පනා කරන්න. ආරක්ෂකයෝ පිරිවරාගෙන සාගල්ලා ගෙවපු ජීවිත මේ රටේ මිනිස්සු මතක් කරගන්න ඕනේ. අපි මේ ඍජුව මේවා ගහන්නේ දේශපාලනේ අපිට මේක හරි විදියට වෙනස් කරගන්න ඕන නිසා. ඒ නිසා මේ රටේ මහජනතාවට ලොකු වගකීමක් පැවරෙනවා මේ 2.50ට දාලා තියෙන දේශපාලනය හරි මන්තීරුවකට ගන්න. සාගල එනවා, රවි කරුණානායක එනවා, කොළඹ ලැයිස්තුවේ ගෑස් සිලින්ඩරේ. තීරණය ඔබට බාරයි. ඔබයි තීරණය කළ යුත්තේ මේ අය ඉදිරියට යවනවද
නැද්ද කියන කාරණේ. හැබැයි අපිට දුකයි ගෑස් සිලින්ඩරේ ලක්ෂ 20කට හා ඡන්ද ප්‍රමාණයක් අරගෙන ඒ ගත්ත ඡන්ද ටික මෙහෙම අපතේ යවන එක ගැන.